අභිසම්බිධාන පිරිත මෙලොවදී ලැබී හැකි උතුම්ම ලාභය නිරෝගී සුවය බව බුද්ධ දේශනාවේ සඳහන් වේ. එබැවින් මෙම උතුම් අභිසම්බිධාන පිරිත දේශනය ශ්‍රවණය කිරීමෙන් ඒ ආනුභාවයෙන් ඔබට බලපාන නොඑක් ආකාරයේ සියලුම ලෙඩ දුක් දුරු වේ නිදුක් නිරෝගී සුවය උදා වේවා එම අරමුණින් සදහැ සිතින් ඉතා ගෞරවයෙන් අභිසම්බිධාන පිරිත ශ්‍රවණය කරන්න නමෝ අභිසම්බිධානි යුත්තේ යුත්තේ පජ්ජලති පජ්ජලති තීහුං තීහුං ලුහු ලුහු පරමේස්වාහා නමෝ සම්මා සම්බුද්ධේ යුත්තේ යුත්තේ පජ්ජලති පජ්ජලති තීහුං තීහුං ලුහු ලුහු පරමේස්වාහා නමෝ පච්චේක සම්බුද්ධේ යුත්තේ යුත්තේ පජ්ජලති පජ්ජලති තීහුං තීහුං ලුහු ලුහු පරමේස්වාහා නමෝ සාරිපුත්ත මොග්ගල්ලානි යුත්තේ යුත්තේ පජ්ජලති පජ්ජලති තීහුං තීහුං ලුහු ලුහු පරමේස්වාහා නමෝ අංගුලිමාල මහතේරෝ මහාවීරෝ මහාබලෝ යුත්තේ යුත්තේ පජ්ජලති පජ්ජලති තීහුං තීහුං ලුහු ලුහු පරමේස්වාහා නමෝ සීවලීච මහතේරෝ මහාකායෝ මහාලාභී යුත්තේ යුත්තේ පජ්ජලති පජ්ජලති තීහුං තීහුං ලුහු ලුහු පරමේස්වාහා නමෝ සත්තතිංස බෝධිපක්ඛිය ධම්මා චත්තාරෝ සතිපට්ඨාන චත්තාරෝ ඉද්ධිපාදා චත්තාරෝ සම්මප්පදාන පංචින්ද්‍රියානි පංච බලානි සත්ත බුද්ධංගානි අරියෝ අට්ඨංගිකෝ මග්ගෝ බුද්ධ මන්තං ච මන්තං ධම්ම මන්තං ච මන්තං සංඝ මන්තං ච මන්තං තුම්හාකං සම්බරෝග
සම්බදෝස සම්බන්තරාය විනස්සන්තු යුත්තේ යුත්තේ පච්චලති පච්චලති තීහුං තීහුං ලුහුලුහු පරමේස්වාහා ඒතේන සච්චවත්ජේන සුත්තිතේ හෝතු සම්බදා ඒතේන සච්චවත්ජේන සුත්තිතේ හෝතු සම්බදා ඒතේන සච්චවත්ජේන සුත්තිතේ හෝතු සම්බදා ඒ උතුම් අභිසම්බිධාන පිරිත් දේශනාවේ අනුභවයෙන් ඔබට සියලු සැපත ශාන්තිය උදා වේවා ආශිර්වාද වේවා